Sayumi, darling, ඉස්සලාම අපි කෝච් ලහිරුගේ අහමු මොකද එයා හිතුවේ කියලා. ඕකේ. අතර මම මේ ගීතේ මේ රවි රොයිස්ට ගේ මේ ගීතේ අද තමයි මේ සින්දුවේ තේරුම මම අහුවේ ඇත්තට. ඉතින් ඒක දේවා දැනෙන්න කිව්වා. ඒක තමයි කියන්න තියෙන්නේ. ඒ කියන්නේ මේක මේ ඇත්තටම කියන්නේ මේ මරණු තාත්තව සොහනට ගෙනියද්දි තියෙන කතාව නේ. ෂා. මාස 4ක් 5ක් විතර තමයි මගේ තාත්තා නැති වෙලා ඇත්තටම. මම ওই ගමන ගියා. ඒ ගියාට පස්සේ ඒ දැනෙන දේ හරි අමුතුයි. ආයෙක දැනෙන්නෙත් නැහැ. මේක මේ දුක කියන කතාවක් නෙමෙයි. හැබැයි ඒක කියන්න වෙනවා. මොකද මට මේ ඔය සින්දුව ඇත්තට මේ තේරුම මට දැනුනේ දැන් දුවේ ඒක ඔයා ඔයාගේ කටහඬේ සහ ඔයාගේ ඒ ප්‍රකාශනය ඇතුලේ මගේ තාත්තට කියන්න පුළුවන් ටික කිව්වා කියලා මට කියන්න පුළුවන්. බොහොම ස්තුතියි ඒක කිව්වට. බොහොම ස්තුතියි. Thank you so much coach Ramiro. Coach Raini. Sayumi ඔයාගේ vocal tone එකේ මොකද්දෝ එකක් තියෙනවා. Quality එකක්. You can bring pain. ඒ කියන්නේ ඒක හොඳ දෙයක් but I'm saying like ඔයාට ඒ සින්දුවල තේරුමත් එක්ක ඔයාගේ tone එක එකතු වුණාම මමත් ඒ ස්ටෝරි ගැතුල්ටවා මාව ගෙනිච්චා. ඒ දුක දැනුණා.
harima pudumai oy katahanda e wage handling oy eka karanne thank you coach really good job all the very best darling thank you coach Rainy coach Santa Sayumi oya pute podi vayasaka daruwek ඉතින් ඔයා අද මේ ගීතය හරහා හමාර බණවර කියන රවි රොයිස්ට ගායනා කරන ඉතාමත්ම සංවේදී ගීතය අධි සංවේදී කරා කියලා මට හිතෙනවා මේ ස්ටේජ් එක උඩ. මං හිතන්නේ ස්ටෙෆනි එක අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්න හැම කෙනෙක්ටම දැනෙන සින්දුවක් සහ මේ සින්දුව විශේෂයි මොකද සාමාන්‍යයෙන් මැරිච්ච මනුස්සයෙක්ගේ වී පොයින්ට් ඔෆ් වීව් එකෙන් ලියවෙච්ච සින්දු හරි අඩුයි. මේ සින්දුව කියන්නේ මැරිච්ච මනුස්සෙක්. මැරිච්ච තාත්තා. මට එක්ස්පීරියන්ස් එක තියෙනවා. මගේ තාත්තා නැති වෙලා දැන් අවුරුදු 8ක් විතර. සහ මේක කියන්නේ අන්තිමට මේ යන ගමන් ඔය බෙහෙත්තුන්ඩු අරන් ඵලයන් අම්මගේ. තාත්තා කෙනෙක්ට ගොඩක් වගකීම් තියෙනවා. රෙස්පොන්සිබිලිටිස් තියෙනවා. මැරුණත්. එතකොට පුතෙක්ගේ කර උඩ තමයි ඒක තියලා යන්නේ අම්මව බලා ගන්න. ඔයා තමයි දැන් ඉන්නේ කියලා. ඉතින් මං හිතන්නේ මේ ෆීල් එක ගෙනාවා ඉතින් සයිමි වර කිව්වා වගේ මං දන්නේ මහ පුදුම කටහඬක්. හැබැයි වාගේ කටහඬ ඇහුවම අපිට දුක හිතෙනවා. අම්මා මට මල් සුවඳක් වේවා කියද්දි සයිමි කියද්දිත් අපි ඇඬුවා. හරිද? ඊට පස්සේ සිංහ කරද්දි ඒත් අපි ඇඬුවා. මං සයිමිට නීතියක් දැම්මා මේ පාර අඬන්න බෑ කියලා. සයිමි අඬන්නේ නැහැ මං හිතන්නේ අද රටම අඬනවා ඕල් ද බෙස්ට් ladies and gentlemen put your hands together for Sayumi මගේ ටීම් එකේ ඒ පර්ෆෝමන්ස් එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ ලයික් කරන්න ලස්සන දේවල් කමෙන්ට් කරන්න ඒ වගේම අනිවාර්යෙන්ම the voice sri lanka youtube channel එක subscribe කරන්න bell icon එක click කරන්න